දමිත් අසංක කියන්නේ ගොඩක් දෙනෙක්ගේ හිත් දිනාගත්ත ජනප්‍රිය ගායකයෙක්. පසුගිය දවස්වල ඕ ගැන විවිධ කටකතා පැතිරුණා. කෙසේ නමුත් දමිත් අසංක ගැන Facebook කී තබා තිබූ සටහනක් මේ. කවදාවත්ම හිතුවේ නෑ මෙහෙම ටයිප් කරන්න වෙයි කියලා. දමිත් අසංක දශකයකට කලින් ලංකා ඉතිහාසයේ HR ජෝතිපාල මහතා තබා තිබූ වාර්තාවකට ආසන්න වූ පුද්ගලයා වූය. ඒ තනි පුද්ගලයෙකුගේ ගීත ඇල්බමයක් වූ සිතේ පෙම්පුරා නම් කැසට් පටය වැඩිම ප්‍රමාණයක් කල වූ නිසාය. රෙකෝඩ් බාර්වල උණු උණු කැවුම් වගේ ඒ විකුණන ලද අතර මාද පාන්දුරේ කැන්ඩි රෙකෝඩ් බාර් එකට රුපියල් 250ක් දී සතියක් ඒ එනතුරු බලා සිටියේ තොග අවසන් බැවිනි. ඒ එකල පාඩු පිට පාඩු ලැබූ නිල්වලා ආයතනයේ ගොඩ දැමූ අතර නිල්වලා ආයතන සමග ඔහු ඇති කරගත්තා වූ කිසුමක් නිසාමෙන් ඔහුට සිදු වූ පාඩුව එකල දීද කෝටියකට වඩා වැඩි විය යුතුය. තවද එම ගීත ප්‍රසංග වේදිකාවේ ගයද්දී පවා ඔහු නිල්වලා ආයතනයේ කොටස ගිලූ බව එකල ඔහු ස්වර්ණායනීය වැඩසටහනකදී කියනවා මට ඇසුණේ. ඔහු පිස්සෙක් විය යුත්තේ එතනදීය. ඔහුගේ හඬ මතින් නිපේ මුදල ඔහුට ඉෂ්‍යාකාරයෙන් ලැබුණේ නිල්වලා ආයතනය හා ඔහු අතර තිබූ ගිවිසුමක් හේතුවෙනි. එම ගිවිසුම තනිකරව ඔහුව මුලා කොට තිබුණි. ඔහු එදා සියල්ල සොඟවින් පාඩුව විදගනිමින් කැලෑවැදුණු අතර මාධ්‍යයෙන් පවා ඈතට විය. අසංකේකදී පවා ඔහු දක්නට නොලැබුණේය. ඔහු ඒ වන විටත් පාසල් ප්‍රේමය විවාහ කරගෙන සිටි අතර දරුවෙකුද සිටි බව අප්‍රකටව තබා ගත්තේය. එය අසාර්ථක පවුල් ජීවිතයක් දැරන මා නොදනිමි. ඔහු තදින්ම ගංජා පානය කෙරූ පුද්ගලයෙකු වූ අතර පසු කාලීන ඔහු නිලියකට පෙම්බැන්දකි. දන්නා විදියට නම් ඇය ඔහු ලස්සන තිබ්බේය. දමිත්ගේ බාහිර ස්වරූපය වෙනස් වූයේ ඇය නිසාම බව කිය යුතුය. ඇයද දැන් ඔහු ළඟ නැත. ඔහු පිස්සු වැටුණ එක සාධාරණ විය යුතුය. පළමු විවාහයේ බිරිඳ යක්ෂණියක් බව ඔහු ළඟම සිටින අය පැවසුවත් ඔහු වෙත එකල තිබූ කාන්තා පාර්ශවයේ ඇල්ම බැල්ම අසීමිත ලැබීම හේතුවෙන් එය අසාධාරණ නොවන බව මට හිතුණත් ඔහුට ඇය සංගීත ප්‍රසංග වෙත පවා යෑම තහනම් කර තිබුණි. මට ඔහුගේ පෞද්ගලික ප්‍රශ්න අදාළ නොවන අතර එහෙත් මා ඔහුට පෙම්බැඳි නිසා ඔහු ගැන සෙවිල්ලෙන් සිටියෙක් මි. ඔහුගේ ළඟ වුන් අයට පුළුවන් වුණා නම් ඔහුව රකින්නට අද ඔහු තාමත් අපු වෙනින් නැඹුරු හණින් කී ගයනවා ඇත. ඔහු පසු කාලීනව ධර්මය වෙත නැඹුරු විය. වේලාවකට ඔහු පන්සලටම වී සිටියේ. සරමක් කමිසයක් හැඳගත් ඔහු පන්සලට වී සිටින අයුරු ඔබ දුටුවා නම් මේ අපි අර දන්න දමිද්ද කියා සෙනිකව මාසනු ඇත. ජාන්තමින් වාගේ ඔහු ප්‍රසංගයකදී දක්නට ලැබුණත් ඔහු පුංචි තිරේ නම් අපිට දක්නට ලැබුණේ වර්ෂකට එක්වරක් වගේ පමණි. ඔහු නිහතමානී චරිතයකි. අයියේ, අක්කේ, මල්ලියේ, අම්මේ, තාත්තේ, නංගියේ ආදරණීය ආමන්ත්‍රණ ඔහුගේ භාෂාව විය. උඹ බම්බුරන් දමිද්ගේ කටින් කිසියෙකු අසා නොතිබිය යුතුය. ඔහුට ජීවිතයේ වැරදුරු දැන් මා නොදනිමි. මොකද මා ඔහුගේ කතාව නොදන්නා බැවිනි. එහෙත් අද ඔහු සිය ගමේම විහාරස්ථානයේ ආවාසගී හොරෙන්ගත් සිවුරක් අඳිමි ගම වටා ගියායකි. ඒ තරම් පිස්සු කෙලින්නට ඔහු වැටුණේ කොතනකද? ඔහු දැන් මානසික වෛද්‍යවරුන් වෙත යොමු කොට ඇත. කොහෙද දමිත් උඹට වැරදුනේ? ඔබ වෙනුවෙන් මම හැමදාමත් බලන් ඉන්නවා. ඔබේ හඬට ලෝභ නිසා වරෙන් ගිහින් හිත් හදන්න පිළිවෙලකට. මම දන්නවා ඔබ ලැජ්ජකාරයෙක් කියලා. හදාගනින් හිත මිනිසුන්ට තමයි වරදින්නේ. වරෙන් ආයෙත් වෙනදා වගේම ඒ හඬත් එක්ක. ලංකාවේ මිනිස්සු ඔබට හිනා වෙන එකක් නෑ බා. උපුටා ගැනීම. දිනපතා අලුත් පුවත් දැනගැනීමට පාත බටන් එක ක්ලික් කර අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම කුඩා සීනුව එබුවොත් අපි අලුත් වීඩියෝ දාපු ගමන් ඕගලන්ට දැනගන්නත් පුළුවන්.